හැම ක්‍රීඩිකාවම වගේ ගොඩක් හොඳින් ක්‍රීඩා කරා. මොකද අවුරුදු දෙකක් සිංගප්පූර් ටීම් එක තමයි චැම්පියන්ෂිප් එක ගත්තේ. මම හිතන්නේ semi finals වල අපි සිංගප්පූර් ටීම් එක බීට් කරපු එක තමයි මම හිතන්නේ අපි ලබා ගත්ත ලොකුම ජයග්‍රහණය. මොකද මේ පාර කණ්ඩායම ක්‍රීඩිකාවන් හැමෝම වගේ අලුත්. ඉතින් ඒ වගේ අලුත් ටීම් එකක් එක ගිහිල්ලා මේ වගේ දිනපු එක ගැන ගොඩක් සතුටුයි. ජූනියර් ටීම් එකත් එක්ක ගිහිල්ලා කැප්ටන්සී කරලා මම චැම්පියන්ෂිප් එක ලංකාවට අරන් ආවා. සීනියර් ටීම් එකක් කැප්ටන්සී කරපු ෆස්ට් ටයිම්. ඉතින් මම හිතන්නේ ටීම් එක එකට හිටිය එක තමයි මම හිතන්නේ අපි මේ වගේ ජයග්‍රහණයක් ගන්න ගොඩක්ම උදව් වුණේ. ඉතින් මම හිතන්නේ මට ගොඩක් සතුටුයි කැප්ටන් කෙනෙක් විදිහට මේ අලුත් ටීම් එකක් එක්ක ගිහිල්ලා මේ ජයග්‍රහණය අරගෙන ආපු එක ගැන. ඇත්තටම අපිට ගොඩක්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමයි මේ තරගවලට යන්න උදව් කරේ. ඇමතිතුමා වගේම සියලු ක්‍රීඩා අමාත්‍යාංශ සියලු දෙනාම තැනේ ෆිටින් ලැබුණු උදව්වලට වැඩිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තමයි ලොකු උනන්දුවක් වුමනාවක් තිබේ මේ තරගවලේ ජයග්‍රහණය කරගෙන එන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ ජයග්‍රහණය ලබා ගන්න හේතුව. ඉතින් කණ්ඩායමේ හැම ක්‍රීඩිකාවක් මේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවා. මං හිතන්නේ කෝචින් අතින් ගත්තත් මීට වඩා ගොඩක් දේවල් ටීම් එකකට ඕනේ. මොකද ඒෂියන් එකක් දිනනවා කියන එක ලේසින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ පාරත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තමයි මේ රණසප් එක ගන්න උනත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරේ. මං හිතන්නේ කෝචින් ඒ වගේම ප්‍රැක්ටිස් කරන කාලේ අඩුයි. අපි අපිට ඉන්ටර්නැෂනල් එක්ස්පෝස් එකක් හම්බෙනවා නම් ටීම් එකක් විදියට ගොඩක් කාල ට්‍රේන් කරන්න හම්බෙනවා නම් හොඳ කෝච් කෙනෙක් හම්බෙනවා නම් මං හිතන්නේ චැම්පියන්ෂිප් එක ගන්න ඊළඟ පාර අමාරු වෙන එකක් නැති වෙයි.